And now, live at 7. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබෙක් පන්නේ රාත්‍රී 7 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සමකෙන් සුපුරුදු පරිදි අදත් ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක මම ඉෂාරා සමරසිංහ අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල පුද්ගල තොරතුරු එකම මධ්‍යස්ථානයක් යටතට ගැනීමට ජනපතිගේ අවධානය රාජිත සේනාරත්නට සහ ගානියා බැනිස්ටට ඇප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන්ගෙන් පැය 3ක් ප්‍රකාශ සටහන් කරගනී. පසුගිය රජයේ සහල් මොල් හිමියන් සමග සාකච්ඡා කර සහල් මිල ගැසට් කළ බවට චෝදනා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී ඩඩ්ලි සිරිසේනත් ඇතුළු ඒ වී මෝල් ප්‍රධාන සහල් මෝල් හිමියන් එක්ක එකතු වෙලා සාකච්ඡාවක් කරා. ඒ සාකච්ඡාවෙන් පස්සේ තමයි ගැසට් කරේ නාඩු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 85යි. පුද්ගල තොරතුරු එකම ජාතික මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ තොරතුරු හා සංනිවේදන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී. ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර සහ ආගමන විගමන, උපැන්න සහ මරණ ලියාපදිංචි කිරීම ඇතුළු සියලුම පුද්ගල දත්ත එක් ජාතික මධ්‍යස්ථානයක් යටතේ රැස් කිරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. ඒ තොරතුරු හා සංනිවේදන අමාත්‍යවරයා සහ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදී. එලෙස පුද්ගල තොරතුරු එක් ජාතික මධ්‍යස්ථානයක් වෙත රැස් කිරීම තුළින් කාලය සහ ශ්‍රමය, මුදල් නාස්තිය අවම කර ගැනීමට සහ සාවාද්‍ය තොරතුරු සංසරණය වීම වළක්වා ගැනීමට හැකිවනු ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පවසා තිබෙනවා. අමාත්‍යංශ දෙපාර්තමේන්තු සහ අර්ධ රාජ්‍ය ආයතනවල අන්තර් සබඳතාවය ඇති කරවමින් එම ආයතන ජාලගත කරවීම තුළින් වැඩි ඵලදායිතාවක් ලබාගත හැකිවන බවද ජනාධිපතිවරයා පවසනවා. පර්සල් පරිගණක විද්‍යාගාර ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යංශයේ යටතට පැවරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා. මේ අතර උතුරු පළාත් ආණ්ඩුකාර දුරය සඳහා PSM චාල්ස් මහත්මිය අද දහවල් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. චාල්ස් මහත්මිය මීට පෙර සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය සහ ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙසද කටයුතු කළා. රක්ෂිත බන්ධනාගාරගතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද ඇප මත මුදා හැරුණා. කෙසේ වෙතත් රාජිත සේනාරත්න මහතාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඔහු අද අධිකරණයේ හමුවට රැගෙන ගියේ නැහැ. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද ඔහුගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත ඉදිරිපත් කෙරුණේ නැහැ. අද උදෑසන බන්ධනාගාර නිලධාරීන් රෝහලින් ලබා දුන් රාජිත සේනාරත්න මහතාගේ වෛද්‍ය වාර්තාවක්ද අධිකරණයට රැගෙන ගියා. මේ අතර රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීමට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් අද පෙරවරුවේ රෝහලට පැමිණියා. එතුමා මේ බයිපස් එකක් කරපු පුද්ගලෙක්, එතුමාගේ සෞඛ්‍ය සම්පන්න භාවය බලන්න ආවේ. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව රුපියල් 105 බැගින් නෝ ශරීර ඇප දෙකක් මත රාජිත සේනාරත්න මහතා මුදා හැරීමට අධිකරණයේ නියෝග කළා. කෙසේ වෙතත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරමින් විදේශ ගමන් බලපත්‍රයේද අධිකරණයේ භාරයට පත් කරන ලෙසට නියෝග කෙරුණා. රෝහලෙන් නික්ම යාමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දෙන ලෙසටද රාජිත සේනාරත්න මහතාට අධිකරණය නියෝග කළා. අධිකරණයේ ස්වාධීනත්වය තහවුරු වුණු තවත් වැදගත් දවසක්, යුක්තිය සාධාරණත්වය ජයග්‍රහණය කරපු දවසක්, මේ රටේ සුවහසක් ජනතාවට අතිවිශිෂ්ට සේවාවක් ඉටුකර ඖෂධ මාෆියාව සහමුලින්ම විනාශ කරලා රාජිත සේනාරත්න ගරු අමතිතුමාට යුක්තිය සහ සාධාරණත්වයේ ඉෂ්ට වීම පිළිබඳව අපි බෙහෙවින් සතුටු වෙනවා. ඔබතුමා රාජිත සේනාරත්න ඇමතිතුමාගේ වෛද්‍ය වාර්තාව කියවලා ඉන්පසු ওই ප්‍රශ්න මගින් අහන. එතුමා එසේ මෙසේ ගිලන් තත්ත්වයකට නෙමෙයි පත් වෙලා තිබුණේ. මේ රටේ සාමාන්‍ය මිනිස්සු වාසනාවන්තයි. අදට මේ රටේ යුක්තිය සහ අධිකරණයක් තියෙනවා. හැම මිනිහටම යුක්තිය ඉෂ්ට වෙනවා මේ අධිකරණය 99 එකක් වෙන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඒකට මැදිහත් වීම තිබෙනවා. රාජිත සේනාරත්න අද රෝහල් ගත වුණා කියන ප්‍රශ්නාර්ථය තමුන්නාසලට තියෙනවා. හැබැයි මේ රටේ මිනිමරුවෙක් මාස 6ක් හොස්පිටල් එකේ හිටියා. කවුරුත් මාධ්‍යවලින් ප්‍රශ්න ඇහුවේ නැහැ. ඒ වගේම තිලංග සුමිත පාත් මාස 3.5ක් ඇතුලේ හිටියා. මේ රටේ මිනිස්සු මාධ්‍යවලින් ප්‍රශ්න ඇහුවේ නැහැ. රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමට අදාළ අධිකරණ නියෝගය දැරේ.
වන්දනාගාර නිලධාරීන් ඔහු ප්‍රතිකාර ලැබන කොළඹ පෞද්ගලික රෝහල වෙත පැමිණියා. අනතුරුව අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා පැමිණ මන්ත්‍රීවරයාගෙන් අත්සන් ලබා ගැනීමට කටයුතු කළා. රාජිත සේනාරත්න මහතා භාරව සිටි වන්දනාගාර නිලධාරීන් රෝහලින් ඉවත්ව ගියේ ඉන් අනතුරුවයි. මේ අතර රාජිත සේනාරත්න මහතා ඖෂධ මාෆියාවකට සම්බන්ධ බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට මීට පෙර කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට වෛද්‍යවරුන් අද එම කොමිසමට පැමිණියා. සමහර මන්ත්‍රීවරු එළියට ඇවිල්ලා කියනවා ඖෂධ මාෆියාවෙන් රාජ්‍ය සේනාරත්නට ජීවිත තර්ජන තියෙනවා කියලා. මේක ඉතාම විහිළු සාගත තත්ත්වයක්. මොකද අපි දන්න විදිහට ඖෂධ මාෆියාවත් එක්ක ගනුදෙනු කළේ රාජ්‍ය සේනාරත්න. ඖෂධ මාෆියාවට ඕන විදිහට රටේ සෞඛ්‍ය හැසිරුවේ රාජ්‍ය සේනාරත්න. ඒ නිසා බලාපොරොත්තු වෙන නීතිය සාධාරණ ඉෂ්ට වෙයි කියන කාරණේ සම්බන්ධයෙන් රජ වෛද්‍යාරික සංගමයේ අවදියෙන් ඉන්නේ. මේ අතර රාජිත සේනාරත්න මහතාට ප්‍රතිකාර කළ බව කියන වෛද්‍යවරයාට එරෙහිව මහජන යුතුකම් කේන්ද්‍රය අද සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කළා. විශේෂයෙන්ම මේ විශේෂඥ වෛද්‍ය MR මුබාරක් මහත්මාගේ නිර්දේශ මත තමයි එතුමා මේ පෞද්ගලික රෝහලේ රැඳී සිටියේ. එම බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියක් ඇවිල්ලා පරීක්ෂා කළා. මෙතුමා බන්ධනාගාර රෝහලට හෝ මහ රෝහලට යැවීම සඳහා නිර්දේශ කොට තිබියදී අදාළ පෞද්ගලික රෝහලේ වෛද්‍යවරයාගේ අවශ්‍යතාවය මත පමණක් එතුමාව රෝහලේ දිගින් දිගටම තබා ගන්න. සෞඛ්‍ය තත්ත්වය යහපත නැතුව එතුමා දිගින් දිගටම රෝහල් ගත කරලා තිබුණේක අපට ප්‍රශ්නයක් නිසා අපි අද දවසේදී සෞඛ්‍ය අමාත්‍යතුමියට පැමිණිලි කරා. අමාත්‍යතුමිය තාමත් හොඳ ප්‍රතිචාරයක් දක්වමින් මේ අදාළ ලේඛනවලට නිසි අවධානයෙන් මේ මොහොතේම ගත යුතු ක්‍රියාමාර්ග සියල්ලක්ම ගන්න කියලා අමාත්‍යතුමිය අවධාරණය කරා. මේ අතර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් අද නෙළුම් මාවතේ පැවති මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. රාජිත සේනාරත්න මැතිතුමා මැතිවරණ කාලයේදී කණ්ඩායමක් එක්ක ඇවිල්ලා මාධ්‍යයට සම්මුණාසල ඉදිරිපිට ඇවිල්ලා සුදුවෑන් කතාවක් කරා. මේ සුදුවෑන් රියදුරෙක් ඉදිරිපත් කරා. ඒක මෙහෙයවි රාජිත සේනාරත්න මැතිතුමා. හෙට අහවලා රිමාන්ඩ් කරනවා. හෙට අහවලා හිරේ අරිනවා. හෙට අරහව ජම්පරන්නවා. එහෙම කියපු අය අද මහජනයන් කියන්නේ බොරුවට ලෙඩ වෙලා ඉන්නවා කියලා, හැංගිලා හිටියා කියලා. අපි ආණ්ඩුවක් හැටියට විශ්වාස කරනවා මේ රටේ පොලිසිය නීති කර කටයුතු කරන අංශ ඒවා පිළිබඳව හරි ආකාර නීතිය කටයුතු කළා යුක්තිය විසඳයි කියලා. රජයක් කැටියට අපි නීතිය පසුදෙන ආයතනවලට කියන්නේ මේවා හරි ආකාර විභාග කළා වැරදි කාර්යයන්ට දඬුවම් දෙන්න කියලා. බරපතල ගණයේ අපරාධකරුවන්ට තියෙන එකම ස්ථානයේ තමයි පෞද්ගලික රෝහලකට යනවා. මුබාරක්ලා වගේ දොස්තර මහත්මයෙකුට පෙන්නනවා. පෙන්නලා කියනවා මොහුට බරපතල වශයෙන් හෘදයාබාධයකින් පෙළෙනවා. හොලවන්නවත් හොඳ නෑ මොහු. අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අපි අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කර මේ විදියට නීතිය මේ විදියට යන්න ගියොත් මේ රටේ ඔක්කොම අපරාධකාරයෝ ටික ගිහිල්ලා හැම රෝහලකම නැවතිලා අපරාධකාරයෝ ඔක්කොටම හෘදයාබාධය හැදී. හැබැයි අපලබෙනකොටම අපව පයින් ඇවිදගෙන යයි. මාධ්‍ය විසින් වාර්තා කරා ඊයේ දකින්නවා අපිට ස්වාමීන් වහන්සේලා කීප දෙනෙකුත් දෙන්න වඩිනවා. දැන් මෙතන සමාජයේ ජනතාවට පොඩි සැකයක් එන්න පුළුවන්. මොකක් කරේ මේක දේශපාලනික වශයෙන් මොකක් කරේ කිසියම් ආකාරයක ගනුදෙනුවක් නැහැ. විශේෂයෙන් ඔබතුමාලාගේ කණ්ඩායමේ හිටපු ස්වාමීන් වහන්සේලා කණ්ඩායමක් තමයි අධිකරණයට යම් කිසි ආකාරයක බලපෑමක් අපේ අධිකරු ජනාධිපතිතුමාවත් ගරු අග්‍රාමාත්‍යතුමත් අපේ රජයේ කිසිවකු අධිකරණ බලපෑම් කරන්නේ නැහැ. ඒ නිසා අධිකරණය ස්වාධීනව යම් තීන්දුවක් දීලා ඇති. උමාලගේ ආණ්ඩුව පිටවන්න ප්‍රබල ලෙස කටයුතු කරපු අය එතනට ගියාට පස්සේ අද මේ අප වෙනකොට මේ යම් කිසි ඇතුලේ මොකරි ඇති කියලා ජනතාව තුළ මතයකද? ඒ ජනතාවගේ මනසට තමයි මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. නෑ ඒක පැහැදිලි. අපි බලමු අධිකරණ තීන්දුවකට අධිකරණය විසින් දෙන්නා වූ තීන්දුවක් සම්බන්ධයෙන් අපි සාකච්ඡා කිරීම සුබවාදී නෑ. ඒ වගේම ස්වාමින්වහන්සේ හිටියු සෞඛ්‍ය අමාත්‍යාංශ සම්බන්ධ යුනියන් එකක්. උන්වහන්සේට බොහොම පැහැදිලිව ඔබත් දන්නවා දීර්ඝ සම්බන්ධයක් තියෙනවා හෙදියන්ගේ වෘත්තීය සමිතියේ නායක හැටියට උන්වහන්සේ. ඒකන සම්බන්ධයක් තියෙනවා. එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අද පස්සරුවේ මාධ්‍යමව කැඳවමින් අදහස් පළ කළා. අද ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තිබෙනවා. මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ රාජිත සේනාරත්න ඇමතිවරයා බලන්න ගියේ මොකටද කියන එක. මම එතුමා බලන්න ගියේ කුමන්ත්‍රණයක් අරන් ගියා නෙමෙයි, පණිවිඩයක් අරන් ගියාවත් නෙමෙයි, මගේ යුතුකමක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි අනුගමනය කරන, උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කරන මම හැම වෙලේම කෙනෙකුට විපත්තියක් ඇති වෙච්ච හැම මොහොතක
දෙකම මම මෙදිහත්තර උදව් කරනවා. ඒක ආදේශ දායින්ද මම කරපු දෙයක් තමයි. මෙන්න මේ සත්පුරුෂ ගුණය නිසා තමයි මම එතුමා බැලීමට ගිය රෝගී වශයෙන් බලන්න ගියා ගියානේ මං කියලා පිරිත්න ලොකු බැනර සෙත් පතලා එතුමාට ආශිර්වාද කරලායි ආවේ. චෝදනාවකට ලක් වෙලා තියෙන මන්ත්‍රීවරයෙක් විදියට හිටපු අමාත්‍යවරයෙක් විදියට ඔබ වහන්සේ කියලා පිරිත්න ලොකු බැඳපු එක ඒක රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ස්විස්තර්ලන්ත තානාපති කාර්යාල දේශීය නිලධාරිනී ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අද දැඩි ඇපකොන්දේසි මත මුදා හැරුණා. ඒ ඊට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මිනවී හමුවේ කැඳ වූ අවස්ථාවේදී. පැහැරගෙන ගොස් තර්ජනය කළ බව කියන සිද්ධියට ස්විස්තර්ලන්ත තානාපති කාර්යාලය කළ පැමිණිල්ලේ පරීක්ෂණවලට අනුව ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තේ පසුගිය දහසේ වනදායි. පසුව අධිකරණයට ඉදිරිපත් කරනු ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. ඒ වන විටත් ඇයට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක්ද නිකුත් කර තිබුණා. ඒ අතරතුර කොළඹ අධිකරණ වෛද්‍යවරයා හමුවට සහ අංගුට ජාතික මානසික වෛද්‍ය ආයතනයට ගානියා බැනිස්ටර් ප්‍රැන්සිස් ඉදිරිපත් කළා. ඇය රක්ෂිත බන්ධනාගාරයේ සිට අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර කොළඹ ස්විස්තර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන්ද අධිකරණ පරිශ්‍රය වෙත පැමිණ සිටියා. ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේ සැකකාරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් හා දැඩි ඇපකොන්දේසි මත මුදා හැරීමටයි. එමෙන්ම සැකකාරියගේ විදේශ ගමන් තහනම් කෙරෙන අතර ඇගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවටත් වෙනත් නීතියක් යටතේ ඇය විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කළ යුතු බවටද ඇප නියෝගයේ සඳහන්. දීර්ඝ කරුණු අධ්‍යයනයකින් පසුව සැකකාරිය දැඩි කොන්දේසි මත ඇප මත මුදා හැරීමට තීන්දුව කළ මහේස්ත්‍රාත්වරිය පැමිණිල්ල නැවත ජනවාරි 9 වනදා දවීමටද නියම කළා. සයිප්‍රසේදී අසත්‍ය පැමිණිල්ලක් කළ බව කියන බ්‍රිතාන්‍ය කාන්තාවකට එරට අධිකරණය අත්තිට වූ ස්ථිර දඬුවමක් පනවා තිබෙනවා. ඒ ඇය සමූහ දූෂණයකට ලක් වූ බවට කළ අසත්‍ය පැමිණිල්ලකට වැරදිකරු වීමෙන් අනතුරුවයි. සයිප්‍රසේදී ඊශ්‍රායල් තරුණයන් පිරිසක් තමා සමූහ දූෂණයට ලක්කිරීම සම්බන්ධයෙන් සයිප්‍රස් අධිකරණයට අසත්‍ය තොරතුරු සැපයූ 19 වැනිදා බ්‍රිතාන්‍ය ජාතික තරුණියක් වරදකරු කර තිබෙනවා. ඇය සයිප්‍රස් පොලිසියට පැමිණිලි කර තිබුණේ පසුගිය ජූලි මාසයේදී එරට හෝටලයක් තුළ ඊශ්‍රායල් ජාතිකයන් 12 දෙනෙකු තමාට පහර දී සමූහ දූෂණයට ලක් කළ බවයි. කෙසේ වෙතත් ඇය අධිකරණ ක්‍රියාවලිය අතරතුර සිය පැමිණිල්ල ඉවත් කරගෙන තිබෙනවා. එමෙන්ම අධිකරණය හමුවේ කරුණු දැක්වීමේදී බ්‍රිතාන්‍ය ජාතික තරුණිය පවසා ඇත්තේ ඇයට එම අසත්‍ය තොරතුරු ප්‍රකාශ කිරීමට සයිප්‍රස් පොලිසියෙන් සහයද ලැබුණු බවයි. කෙසේ වෙතත් එරට පොලිසියම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර අධිකරණය නියෝග කළේ ඇයට වසරක අත්හිට වූ සිර දඬුවමක් පැනවීමටයි. හිටපු අමාත්‍ය රිෂාඩ් බදයුදීන් මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා. ඒ පාස්කෝ ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. පාස්කුරදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු මාත්‍ය රිෂාඩ් බදුදින් මහතාටත් චෝදනා එල්ල වුණා. විවිධ පාර්ශ්ව චෝදනා කළේ රිෂාඩ් බදුදින් මහතාට එම ප්‍රහාරවලට සම්බන්ධ වුවන් සමග ඍජු සබඳතා පැවති බවටයි. මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ නඩුවක්ද විභාග වන අතර අවසන් වරට එම නඩු විභාගයේ පසුගිය 23 වනදා පැවැත්වුණා. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ එම ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව රිෂාඩ් බදයුදින් සහ රෆ් හකීම් යන හිටපු මාත්‍යවරුන්ගෙන්ද ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බවයි. මේ අනුව හිටපු මාත්‍ය රිෂාඩ් බදයුදින් මහතා අද පෙරවරු 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ පාස්කුරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දැනුම් දීමකට අනුවයි. එෙහිදී පැය 3කට ආසන්න කාලයක් රිෂාඩ් බදයුදින් හිටපු අමාත්‍යවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශය සටහන් කරගෙන තිබුණා. තමාගේ වැටුප ඇතුළු දීබෙනා දහම් පාසල් දරුවන් වෙනුවෙන් වැය කරන බව අමාත්‍ය මහින්දාමරවීර මහතා පවසනවා. ඒ මිද්දෙනිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී
අපිට දැන් වැඩ කරන්න කාලය අවිල්ල තියෙනවා. වැඩ කරන එකත් පරිත්‍යාගශීලීව කරන්න කාලය අවිල්ල තියෙනවා. එසා ඉදිරි කාලෙත් මගේ බලාපොරොත්තුව ජනාධිපතිතුමා ලබා දුන්න ආදර්ශයේ පිළිඅරගෙන අපිට තිබෙන වරප්‍රසාද පිළිබඳව හොයන්නේ නැතුව ඒව කප්පාදු කරගනිමි. අපි ජනතා සේවය කරන්න. මම දැක්ක ජනාධිපති ලේකම්තුමා එතුමාගේ වැටුප අඩු කරගෙන තියෙනවා. ඒ වගේම උපදේශකතුමා ස්වේච්ඡා සේවයක් ලබා දෙන ජනාධිපතිතුමා වරප්‍රසාද අඩු කරගෙන තියෙන. එහෙමනම් අපිත් ඒකට අනුගත වෙන්න ඕන. මම කල්පනා කරා මම මට ලැබෙන වැටුප, මට ලැබෙන දීමන, මට ලැබෙන ඉන්ධන දීමන මේ සියලු දේවල් මේ දහම් පාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඒ වගේම මේ රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් මේ හැම සතයක්ම වැය කරන්න මම කල්පනා කරා. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද නාරාහේම්පිට ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සහල් මිල පිළිබඳව විමසා බැලුවා. මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා හිඟුරක්කොඩ සතොස්ස සහල් මෝල් සංකීර්ණයේ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අද තොරතුරු අනාවරණය කළා. සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා හිඟුරක්කොඩ සතොස්ස සහල් මෝල් සංකීර්ණයට පැමිණියා. එම සංකීර්ණයෙන් සහල් තොග සත්ව ආහාර ලෙස රැගෙන යන බවට ලැබුණු තොරතුරකට අනුවයි. අදාළ ගබඩාවේ කල්ලිකුත්තු සහල් කිලෝ 3 ලක්ෂයකට අධික ප්‍රමාණයක් පවතින බව එහිදී අනාවරණය වුණා. මිනිස් පරිභෝජන නසුදුසි නාඩු සහල්. මේ ආර්ථික නිකුත් කරන්න තිබ්බනේ ඉස්සරම තවත් මේකට මාස දෙකක් එහෙමම තියෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද අද නරහෙන්පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට පැමිණියේ සහල් වල ප්‍රමිතිය පිළිබඳව සොයා බැලීමටයි. මේ පොළොන්නරුව මුල් කරගත්තු අති දැවැන්ත හාල් ව්‍යාපාරිකයෝ ඔවුන්ගේ හාල් ස්ටොක් කොළොන්නාවේ තෙල් ටැංකර් වලට වඩා ලොකුයි. අපි බලපුවාම මේ ව්‍යාපාරිකයන් නම් ඒගොල්ලන්ගේ ඉන්න ප්‍රදේශ ඒගොල්ලන්ගේ දේශපාලනය ගත්තාම මේ එකම පිළක සමහර මැතිඅමතුරුත් ඉන්නවා සමහර මැතිඅමතුරුන්ගේ සහෝදරයෝ ඉන්නවා ජනාධිපතිවරුන්ගේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහෝදරයෝ ඉන්නවා ඒ නිසා ගරු ජනාධිපතිතුමාට අපි කියනවා ඔබතුමා එන්න ඕනේ නාරාහම්පිට ආර්ථික මධ්‍යස්ථානට එන්න ඕනේ නෑ ඔබතුමා ජනාධිපති මන්දිරේ ඉඳලා කෝල් 5යි 6යි ගන්න තියෙන්නේ කෝල් 5ක් 6ක් අත්තහම මේ අදාළ ව්‍යාපාරිකෝ 6 දෙනාට හාල් මිල පාලනය කරන්න පුළුවන්. මේ අතර රාජ්‍ය පරිපාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාද අද දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට පැමිණියා. බඩු වාණේ කනේ ප්‍රශ්නේ මෙතනින් වෙලදාම සිද්ධ වෙන්නේ කලලුණු ගබඩාව ගබඩාවට මේ අය කරලා තියෙනවා. එතකොට මේ ඩොග අපි සර් මෙතන විතර වෙලදාමට සිල්වර වෙනවා අනා ඔක මොකද. මේ අතර අද කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයද සහල් අර්බුදය පිළිබඳව අදහස් පළ කළා. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටි සමයේදී ඩඩ්ලි සිරිසේනත් ඇතුළු ඒ වී මෝල් ප්‍රධාන සහල් මෝල් හිමියන් එක්ක එකතු වෙලා සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාවෙන් පස්සේ තමයි ගැසට් කරේ නාඩු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 85යි. හැබැයි ඒ රුපියල් 85 කියන ගැසට් එක ගහලා සති දෙකයි මේක ගියේ. එතනින් පස්සේ වෙළඳපොළට සහල් නිකුත් වෙන්න පටන් ගත්තා ඊට වඩා ඉහළ මිලට. ඒකට ඔය අරලිය නිපුන නිවුරත්න වගේ සහල් මෝල් හිමියන් ඒ අය වෙළඳපොළට නිකුත් කරා සහල් ඒ සහල් පැකට් එකේ ගහලා තියෙන ලේබල් එකේ මිල නැහැ. ඒ මිල නැතුව ගැහුවේ රුපියල් 85යි කියලා ගැසට් එක ගහලා තියෙද්දි මිලක් ගහන්නේ නැතුව මේ අය සිල්ලර වෙළඳ සැල් වලට සහල් දානවා. හැබැයි ඒ සහල් රුපියල් 100කට වගේ තමයි විකුණන්න වෙන්නේ. රුපියල් 100ට සහල් විකුණනකොට සිල්ලර වෙළඳව තමයි යහුවේ. ටික කාලයක් ඒ විදිහට ගිහිල්ලා එතනින් පස්සේ බය නැතුව මේ ලේබල් එකේ රුපියල් 100ම ගැහුවා. ආසන්න සති දෙක තුනක කාලේ නාඩු සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100 ඉඳලා 120 දක්වා මිලකට ගියා. මේකට කිසිම හේතුවක් නැහැ. වී අස්වැන්නේ අඩු වීමක් වෙලා නැහැ. සහල් හිඟයක් ලංකාවේ නැහැ. ඒකට දැන් මේ එක සහල් කිලෝග්‍රෑමයකින් රුපියල් 20ක විතර අධික ලාභයක් හොයනවා මේ සහල් මෝල් හිමියෝ සහල් මෝල් ඒකාධිකාර. සත්ව ආහාර සඳහා දෙන සහල් කුඩු ගත්තට පස්සේ ඒවා කිලෝග්‍රෑමයක රුපියල් 32 ගන්නේ වෙනම සහල් මෝල් වලින් විකුණනවා. 10 ගෝණිය රුපියල් 100 ගන්නේ වෙනම විකුණනවා. දැන් කැඩුණු සහල් ආයේ වෙළඳපොළේ තියෙනවා රුපියල් 70ක් රුපියල් 80ක් වෙනවා කැඩුණු සහල් කිලෝග්‍රෑමයක. කුතිම විදියට හාල් මිල ඉහළනම් වෙලා රජයත් පාවිච්චි කරලා පාලන මිල කියලා වැඩි මිල ගැසට් කරලා ඒක හරහා දවසකට රුපියල් 180ක විතර ලාභයක් උපයනවා ඩඩ්ලි සිරිසේ. නිපුන හාල් මෝල ගත්තොත් එහෙම සිරිපාල ගම්ලත් ආයිති ඒකේ දවසක නිෂ්පාදන ධාරිතාව 2 කිලෝග්‍රෑම් 105,000ක් වගේ. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් වෙහිටපු මිත්‍රපාල ඔහුගේ නිවුරත්න සහල් මෝලේ දවසක 2 කිලෝග්‍රෑම් 105,000ක විතර නිෂ්පාදන ධාරිතාවක් තියෙනවා. රාජ්‍ය සේවකයින්ට සහන ලබා දෙන බව පැවසූ රජය රාජ්‍ය සේවකයින්ගේ දීමනා කප්පාදු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා චෝදනා කරනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ අර්බුදය විසඳා ගැනීමට මඟ සකස් වෙමින් පවතින බව හිටපු මහලේ කම්ති සත්තනායක මහතා පැවසුවා.
රජයේ නිලධාරීන්ගේ අතිකාල දීමන කපාදු කිරීමට පියවර අරන් දෙනවා. පොලිස් නිලධාරීන්ට මාසයකට රුපියල් 20,000ක මුදලක් රජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමා කිව්වා නොවැම්බර් 17 වෙනිදා ඉඳලම එතුමා ජනාධිපති බවටපත් කරොත් මේ 20,000ක දීමනව ගෙවීමට කටයුතු කරනවා කියලා. අද වෙනකොට ඒ ගැන කිසිම කතාවක් නැහැ. පොලිසිය CC කඩ එහෙට්ටමට මාරු කිරීම විතරක් පොලිස් කොමිසම අකර්මණ්‍ය කරලා කටයුතු කරගෙන යන එක පමණයි සිදු කරන්නේ. ආර සම්බන්ධයෙන් මාත්‍යය විපක්ෂ නායක ප්‍රතිරාජ්‍යයේ ඉතිරි දැන සම්බන්ධ කරනවා තමයි කැමති පිටාව දාන්නේ එතුමා සේවය ප්‍රසක් වාහන දෙකක් ඉදිරි දීමනවා. විපක්ෂ නායකතුමා දෙන්න ඒ රටේ අවශ්‍යතාවය යුගී අවශ්‍යතාවය යනවා කටයුතු කරලා තියෙනවා. ඊට සම්දානය කියපුවාම සියලුම දේශපාලන පක්ෂ නියෝජිතව ඒකට එක්කාසු වෙලා හදා ගන්නාලාද නිර්මාණය කරනද මේ කණ්ඩායම. ඒකෙදි අතිවිශාල ප්‍රදේශයක් අතිවිශාල ජනතාවක් එතුමා නියෝජනය කරනවා. ඒ අවස්ථානුකූලව වැරදි නම් කරන්න යන්නේ ඒතර රටේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් දෙපාර්ශ්වයකට එකතු වෙලා ආණ්ඩු කරු. ඔබතුමාගේ බලාපොරොත්තුෙන් සටහන් කරගෙන ආපු උත්තර ලැබෙන්නේ නැති ඇති නමුත් මම සාධනීය උත්තර දීලා තියෙනවා. එක්තර ජන කොට්ටාසෙන් නෙවෙයිනේ මේ ශ්‍රී ලාංකීය ජනතාව. මම උතුරු නැගෙනහිර කියලා පාවිච්චි කරන්නේ ඔබතුමා තමයි පාවිච්චි කරේ. නෑ ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ මං හිතන්නේ උතුරු නැගෙනහිර කියලා එහෙම වර්ග කරලා ඉවරලා උත්තරයක් එන්නේ නැති මම කියන්නේ අපි එක්සත් ජාතික පක්ෂය මේ රටේ බලපෙරළියෙන් පස්සේ සිදුවෙච්ච දේශපාලන දඩයමට ස්වාධීන අධිකරණයේ නිසි උත්තර ලබා දීලා තිනවා. චම්පික රණවා කැමැතිතුමාට අප ලබා දීලා තිනවා. රාජි සේනාරත්න මැතිතුමාට අප ලබා දීලා තිනවා. මේක තමයි නීතිය ස්වාධීන කිරීම. ඉතින් මේගොල්ලන්ට පරණ ට්‍රැක් එකේ යන්න ඕන වෙන තමයි කියන්නේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන අයින් කරන්න ඕන කියලා. එතකොට Tamanට ඕන විදිහට අධිකරණේ හසුරවන්න පුළුවන්. Tamanට ඕන විදිහට පොලිසිය හසුරවන්න පුළුවන්. Tamanගේ හෙංචයියන් එක්ක දේශපාලන දඩයම් කරන්න පුළුවන් ආකාරයේ රටක් නිර්මාණය කරන්න තමයි 19 අහෝසි කරන්න දත් මිටි කන්නේ. මොනම විදියකින් වදහනම් වෙන සංශෝධනය අවශ්‍ය කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය තාමත් විසඳලා නැහැ. සජිත් ප්‍රේමදාස මහතා නායකයා විය යුතුයි කියලා බහුතරයක් දෙනා කියන බව සත්‍යයක්. දැන් මෙතන තියෙන ප්‍රශ්නේ ඇත්තටම බාහිර පාර්ශවයන් හරහා මේ සාකච්ඡාවන් තවදුරටත් ඉදිරියට ගෙන යාම නෙවෙයි කළ යුතුව තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා මුහුණට මුහුණ සාකච්ඡාවකින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න තිබෙනවා. මොකද තව දින 60කට වැඩි නැහැ මහා මැතිවරණයකට යන්න. ජාතික ගීය දෙමළ බසින් ගායනා කිරීමට තමිල්නාඩු දේශපාලනඥයින් සහ මෙරට ඇතැම් දේශපාලන නායකයින් යෝජනා කිරීම ජනවර්ග අතර බෙදීමක් ඇතිවන ක්‍රියාදාමයක් බව මහා සංඝරත්නය පවසනවා. අද පැවති මාධ්‍ය සාකච්ඡා සහ උත්සව කිහිපයකදී උන්වහන්සේ මේ අදහස් පළ කළා. ජාතික ගීයක් කියන්නේ රටේ සියලු ජාතීන් ජනවර්ග ආගමික කොටස් ඒකාබද්ධතාවයකින් පවත්වාගෙන එක ජාතික ගීයක් හැටියට තමයි පවතින්න ඕන පවතින්නේ. නමුත් එය භාෂාමය වෙනස්කම් සහිතව වෙනම ගායනා කිරීමට යෝජනා කිරීම ඇත්ත වශයෙන්ම අපේ ජනවර්ග අතර ජාතිකත්වය පිළිබඳ බෙදීමක් ඇති වෙන ක්‍රියාදාමයක් හැටියට තමයි අපි දකින්නේ. මෙය හිතාමතාම අපේ රට ජනවාර්ගික වශයෙන් කොටස් දෙකකට බෙදීම සඳහා දරන ප්‍රයත්නයක් හැටියට අපි දකින්නේ. ඒ හෙලා දැකිය යුතු කාරණයක් වෙනවා වගේම මේ අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරුම් දී සිටින දේශපාලකයන් ඔවුන් මේ අපේ රටේ බෙදුම්වාදයට යම් යම් ක්‍රියාදාමයක් සිද්ධ කරනවා නම් පෙරල් ක්‍රමය හෝ වෙනත් ක්‍රමයකින් එය නීතිය මගින් දඬුවම් කළ යුතු වරදක් හැටියට අපි දකින්නේ. ඔබ මේ දවස්වල දකිනවා ප්‍රශ්න කරනවා ජාතික ගීය පිළිබඳව. ඒ වගේම සිවාජි ලිංගම්ලා සම්බන්ධලා විග්නේශරන්ලා මේ දකුණේ ඇවිල්ලා කතා කරන දේවල් නෙමෙයි උතුර ගිහිල්ලා මිනිස්සුත් එක්ක කතා කරන්නේ. ඒගොල්ලෝ තවදුරටත් ඊළම් සිහිනේ අතහැරලා නැහැ. ඒගොල්ලන්ට ඊළම් සිහිනේ සැබෑ කරගන්න බැරි බව දැනගත්තත් දෙමළ ඩයස්පෝරාව සල්ලියවන්නේ නැහැ මිනිසුන්ට මෙහෙ ඉඳගෙන මේ ආරවුල හදන්නේ නැත්තම්. ඇත්තටම අපි ජාත්‍යන්තරයෙන් අහන්න ඕනේ මේ රටේ කරදරේ වෙලා තියෙන්නේ සිංහල මිනිස්සුන්ගෙන් දෙමළ මිනිස්සුන්ටද දෙමළ මිනිස්සුන්ගෙන් සිංහල මිනිස්සුන්ටද කියලා. සිංහල නොවීම නිසා මේ රටේ කිසියම්ම හෝ ජන වර්ගයකට අහිමි වෙච්ච වරප්‍රසාදයක් තියෙනවා නම් අපිට ඒක ලියලා දෙන්න. ඒ වෙනුවෙන් අපි උතුරේ සිට දකුණට පාගමනක් යන්න ලෑස්ති. මේ ජාතික ගීයක් අල්ලගෙන කතා කරනවා. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් කිව්වට ජාතික ගීය දෙමළෙන් කියන්න අපේ ලංකාවේ හදන්න ඕන කියලා. පුළුවන් නම් මම අභියෝග කරනවා තමිල්නාඩු ප්‍රාන්තයට ඉල්ලගන්න අවසරයක් ඉන්දියානු ආණ්ඩුව දෙමළෙන් ජාතික ගීය කියන්න. දෙමළෙන් ජාතික ගීය කියන්න පුළුවන් නම් තමිල්නාඩුවට එදාට අපි සටන් කරන්නම් දෙමළෙන් ජාතික ගීය ලංකාවෙත් කියන්න. එක රටකට
ජාතික ගී දෙකක් තියෙන විදිහක් නැහැ. සිංහලෙන් බැයි නම් දෙමළෙන් කියමු ජාතික ගී. හැබැයි එක ජාතික ගීයි රටකට තියෙන්න ඕන මේක ඒකී රට. ඒ නිසා මේ රටේ ඒකීභාවය සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම අපි අපේ සටන ඉදිරියට දිගටම අරන් යන්න ඕනේ. මාතලේ උකුවෙල ප්‍රදේශයේදී අනවසර විදුලිය ගැහෙනක පැටලි එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙසේ මියගොස් ඇත්තේ මව, පියා සහ ලේලියයි. මාතලේ උකුවෙල ගුරුලවෙල ප්‍රදේශයේ ජීවත් වූ ජී ජී විජේරත්න 65 හැවිරිදී තිදරුපියෙක්. ඊයේ පසුරුවේ ඔහුට අය තිදමක කිතුල් කැපීමට යන බව පවසා නිවසින් පිටත් වුවද රාත්‍රී 10 පමණ වනතුරු නැවත නිවසට පැමිණ නැහැ. එබැවින් ඔහුගේ බිරිඳ ලේලියද සමගින් සැමියා සේවීමට ගොස් ඇති අතර එහිදී ඔවුන් දැක ඇත්තේ විජේරත්න කුඹුරක නියරක් මත මියගොස් සිටි ආකාරයයි. ඒ අසලට යාමට උත්සාහ දැරීමේදී බිරිඳ සහ ලේලියටද විදුලි සැර වැදි ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙයා නැතුවනේ හොයන්න ගිහිල්ලා තියෙන්නේ. එයාගේ මේ නොනයි ඒලි දෙන්න. ඒ දෙන්නත් එතකොට මෙතනමද නැති. නෑ නෑ නෑ. ඔර ඔර කෙලෙව දවකට කනුවල. අර වෙන දන්නේ මෙයා මෙතන වෙලා ඉන්නවා කියන්නේ. මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඌරන් දඩයම් කිරීම සඳහා ඇද තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම මරණ සිදුව ඇති බවයි. මියගොස් ඇත්තේ 53 හැවිරිදී ජීජී මල්ලිකා නැමැති විජේරත්නගේ බිරිඳ සහ 30 හැවිරිදී දෙදරුමවක් වූ ඉරේෂා ශාන්ති නැමැති ඔහුගේ ලේලියයි. මාතලේ පොලිසිය මේ සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රදේශයේම දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. This is Live at 7. සියලු දේශපාලන වැඩසටහන් අතරින් ප්‍රමුඛයා වූ නාඩිය දේශපාලන වැඩසටහනේ 25 වන අදියර අද රාත්‍රී 10ට ආරම්භනවා. සමගින් රාත්‍රී 7 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. මම නදීක කරුණානායකය. මම ඉෂාරා සමරසිංහ. සුබ රාත්‍රියක්.